අද 2024 ජූලි මාසේ 8 වෙනිදා. තවත් ලස්සන අලුත් දවසක්. ඉතින් මේ ලස්සන අලුත් දවස මම කොහොමද පළදායේ විදිහට ගත කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම්, අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. යුනිවර්සිටි එක ස්ටඩි කරන ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මට තියෙන වැඩ මම කොහොමද මැනේජ් කරගෙන වැඩ ටික කම්ප්ලීට් කරගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වේවි කියලා මම හිතනවා. අද දවසේ මම ගත කරපු විදිහ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා මට අයිඩියා එකක් තිබ්බේ නැහැ. මම ස්ටඩි කරන්න පටන් ගත්තෙ. ඒ වුණාට මට දවස ගෙවන විදිහත් එක්ක හුඟ කාලෙකින් ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගත්තේ නැති නිසා ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් මම කොහොමද මගේ ෂෝට් නෝට්ස් හදන්නේ, ලෙක්චර්ස් සහ නෝට්ස් කම්ප්ලීට් කරන එක මම කොහොමද මැනේජ් කරගෙන කරන්නේ, ඒ වගේම මම කොහොමද ෂෝට් නෝට්ස් මට මතක හිටින විදිහට ඇට්‍රැක්ටිව් විදිහට හදාගන්නේ කියලා මේ වීඩියෝ එක හරහා ඔයාලට දැනගන්න පුළුවන්. ලෙක්චර් එකකට සහභාගී වෙලා ඉද්දී ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි තමන්ගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න උත්සාහ කරන එක. ඉතින් පෞද්ගලිකව මට ඒක ඵලදායී ක්‍රියාවක් වෙන්නේ නැහැ. මොකද ලෙක්චරර් විසින් අපිට ගොඩක් අමතර කරුණු කියලා දෙනවා. ඉතින් අපි නෝට් එක කම්ප්ලීට් කරගන්න උත්සාහ කරොත් ලෙක්චරර් විසින් අපිට කියලා දෙන අමතර කරුණු ගොඩක් මඟහැරෙන්න පුළුවන්. ඉතින් මම නෝට් එක කම්ප්ලීට් කරගන්නවට වඩා පළවෙනියටම මම අවධානය යොමු කරන්නේ ලෙක්චරර් අපිට ලෙක්චර් එක කරද්දී කියලා දෙන අමතර කරුණු පිළිබඳව. ඉතින් ඒ කියන අමතර කරුණු හැම දෙයක්ම වෙනම කොළයක් අරගෙන කටුවට මම සටහන් කර ගන්නවා. මම මගේ නෝට් කම්ප්ලීට් කරන්න වෙනම කාලයකුයි, නෝට් කම්ප්ලීට් කරලා ස්ටඩි කරන්න වෙනම කාලයකුයි වැය කරන්නේ නැහැ. මම මේ දෙකටම එකම කාලය තමයි යොදාගන්නේ. ඉතින් මේක ගොඩක් ඵලදායී ක්‍රමයක් වෙනවා. ඔයාලත් මේ ක්‍රමය අනුගමනය කරත් ඔයාලටත් පහසුවෙන්ම ලේසියෙන්ම මතකයේ රඳවා ගන්න ගමන්ම ඔයාලගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. සබ්ජෙක්ට් එකට අදාළ ලෙක්චරර් විසින් අපිත් එක්ක ෂෙයා කරගෙන තියෙන PDF එක හෝ ප්‍රසන්ටේෂන් එක එකටම මම ලැප් එකෙන් ඔන් කරගන්නවා. ඊට පස්සේ මම ඒ ලෙක්චරර් විසින් උගන්වපු සබ්ජෙක්ට් එකේ එහෙමත් නැත්නම් ලෙසන් එකේ එක්ස්ට්‍රා ඩීටේල්ස් ටිකත් වෙනම තියාගන්නවා. ඒක මම කොළයක හෝ එහෙමත් නැත්නම් පොතක තමයි සටහන් කරගන්නේ. ඒකත් වෙනම තියාගෙන මම මගේ ෂෝට් නෝට් හදන වැඩේ පටන් ගන්නවා. එකටම මම කරන්නේ ලෙසන් එකට අදාළ සබ් ටොපික් මොනවාද කියලා බලා ගන්නවා. ඊට පස්සේ මම නෝට් එක ලියන්න කලින් ඒ සබ් ටොපික් වලට අදාළ කරුණු වෙන වෙනම පාඩම් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සබ් ටොපික් තුනක් තියෙනවා නම් පළවෙනි සබ් ටොපික් එකට අදාළ කරුණු ටික පාඩම් කර ගන්නවා. කරුණු ටික පාඩම් කරගෙන ඒ පාඩම් කරපු දේවල් මතකයෙන් ෂෝට් නෝට් එකක් විදිහට මට පුළුවන් විදිහට මට මතක හිටින විදිහට සරලව ෂෝට් නෝට් එකක් විදිහට හදා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මම ඒ සබ් ටොපික් එකට අදාළව එක්ස්ට්‍රා ඩීටේල්ස් මොනා හරි ලියාගෙන තියෙනවද කියලා බලලා, එහෙම තියෙනවා නම් ඒ ටිකත් කියවලා බලලා ඒ ටිකත් හොඳට ස්ටඩි කරලා ආයේ ඒ සබ් ටොපික් එකට අදාළ එක්ස්ට්‍රා කරුණු ටිකත් ඊට යටින් වෙනම ෂෝට් නෝට් එකේම පැත්තකින් ලියා ගන්නවා. මට නම් මේක ගොඩක් ඵලදායී ක්‍රමයක්. මොකද අපි ලියන ගමන්ම දෙයක් පාඩම් කරනවා නම්, එහෙමත් නැත්නම් පාඩම් කරන ගමන්ම අපි දෙයක් ලියනවා නම් අපේ මොළයට යන ප්‍රමාණය වැඩි. ඒ නිසා මේක මට පෞද්ගලිකව ගොඩක් ඵලදායී ක්‍රමයක් වෙනවා. ඉතින් ඔයාලටත් මේක ගොඩක් ඵලදායී ක්‍රමයක් වේවි කියලත් මම හිතනවා. ඒ නිසා ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලන්න අමතක කරන්නත් එපා.
ටයිම් මැනේජ්මන් කියන එක යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට විතරක් නෙවෙයි, ස්ටඩි කරන ඕනම කෙනෙක්ට ටයිම් මැනේජ්මන් කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම නම් පාඩම් කරද්දී මගේ ටයිම් මැනේජ්මන් කරගන්නේ අදාළ පාඩමට මම පාඩම් කරන්න ටාගට් කරගන්න ප්‍රමාණය මම මේ කාලයේ ඇතුළතුළ පාඩම් කරලා ඉවර කරගන්නවා කියලා ටාගට් කරගන්නවා. ඉතින් මං හිතන්නේ මේක මම ඔයාලත් එක්ක කලින් වීඩියෝස් වල ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් එහෙම ටාගට් කරගත්තාම අපි නොදැනුවත්වම මේ කාලයේ ඇතුළතුළ අපිට පාඩම් කරන්න තියෙන දේවල් ඔක්කොම වගේ පාඩම් කරලා ඉවර කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඔයාලත් මේක මේ අනිවාර්යයෙන්ම අත්හදා බලන්න කියලත් මම ඔයාලට කියනවා. ඔය විදිහට තමයි මම ස්ටඩි කරන ගමන්ම මගේ නෝට් එකත් කම්ප්ලීට් කරගත්තේ. ඊට පස්සේ ඉතින් මට ඊළඟට පාඩම් කරන්න තියෙන ලෙක්චර් නෝට් එකත් ඩවුන්ලෝඩ් කරගෙන පොඩි රෙස්ට් එකක් ගන්න හිතුවා. වෙනසකටත් එක්ක රෑට ස්ටඩි කරන්නේ නැතුව අසයින්මන්ට් එකක් කම්ප්ලීට් කරන්න හිතුවා. දැනට දීලා තියෙන අසයින්මන්ට් ඔක්කොම වගේ මං කම්ප්ලීට් කරලා තියෙන්නේ. හැබැයි අපිට දාලා තිබ්බා අලුතෙන් අසයින්මන්ට් එකක් සබ්මිට් කරන්න තියෙනවා කියලා. ඉතින් ඒ අසයින්මන්ට් එක කම්ප්ලීට් කරලා රෑවරුවේ සබ්මිට් කරන්න ඕන කියලා මම හිතුවා. ඉතින් රෑවරුවේ මම කරේ ඒ අසයින්මන්ට් එක කම්ප්ලීට් කරලා සබ්මිට් කරපු එක. ඔය විදිහට තමයි මම මගේ දවස ප්‍රඩක්ටිව් විදිහට ගත කළේ. ඉතින් ඔයාලත් එක්ක ගොඩක් දේවල් මම ෂෙයා කරගත්තා. ඔයාලා මගේ චැනල් එකට අලුත් නම්, ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. මම ඔයාලත් එක්ක මේ වගේ වැදගත් වීඩියෝ වලින් ඉස්සරහටත් එකතු වෙන්න. ඉතින් මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳෙන ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එකතු වෙනකන් ඔයාලා හැමෝටම bye bye, thanks for watching.